දුටුගැම්මව රජතුමා මාලිගාවට ගිහින් කල්පනා කරනවා. සුදුසේ සතයට සැතපි කල්පනා කරනවා, කොහොමද මං මේ ස්තූපේ 120 ක්‍රියනක් උස මහා ස්තූපේ හදන්නේ මං කොහොමද කියලා කල්පනා කරනවා. ගැමුණු නිරිඳු බුදු ගුණ සිත මින්නේ, සිනිඳු සුමුදු යහනේ සැත පෙන්නේ, මුනිදා ගැබ තැනුමට සිත මින්නේ, සුදුසේ සතයට රජු සැත පෙන්නේ, ගෞතම මුනි ධාතු නිදන් කොට ලෝතුරු සෑයක් අහසේ මතුකොට රැස් විහිදෙන කොට මුදුනේ සවිකොට සෑය සදන්නට පින ඇත මාහට අය බදු කිසිවක් අය නොකරන්ටයි කිසිවෙකු හට පීඩා නොකරන්ටයි සියලු දෙනට සෙත සලසන්ටයි දෙවියන්ගෙන් මට උදව් ලැබෙන්ටයි සිතනා විට රජු මෙලෙසින් යහනි සිටි දෙව්දුවෙහි දුරුකොට මානි සෑය කරන නිරිඳුට දෙන සහනි දෙව්දුව වැඩියා විමනක් ගානේ අසනු මැනවි පිනැති දෙවිවරුනේ ගැමුණු නිරිඳු කරනා පිනවරුනේ ගෞතම සසුනම බබලන කරුණේ දෙනු මැන සහයෝගය දෙවිවරුනේ දෙව්දුවගේ බස සමට ඇසෙනවා දෙව් විමනෙන් විමනට නද දෙනවා සක්දිවිඳුට මේ බව සැලවෙනවා ගෞතම මුනිඳුගේ බස සිහි වෙනවා සක්දිවිඳුන් දෙව් සබයට එන්නේ දෙව් පිරිසට බුදු ගුණ පවසන්නේ ලක්දිව ගෞතම සසුන දිලෙන්නේ දැන් අපේ සමයෙහි යායුතු වන්නේ විස්කම් දෙවි පුත් සිත සතුටින්නේ සක් දෙවි දුන්නට අවනත වන්නේ දෙව් පිරිසක් සමගින්නෙක් වන්නේ සෑය තනන ලක්දිවට වඩින්නේ ගෞතම මුනිඳුගේ ගුණ සීකොට නිති දෙවිවරු වාසේ රැස් වෙනවා ලෞකික ලෞතුරු සැපසලසාලන සෑය බඳින්නට එක් වෙනවා සෞසත පින්ඵල ලබන සසුන් මග බබලන ගමනට සිත් දෙනවා ගෞතම සම්බුදු රැස් විහිදාලන සෑය බඳින්නට එක් වෙනවා අනුරපුරේ සිට යොදුනක් ගිය විට ගම්භීර නමින් නදිය කියැත්තේ ඒ ගංයුරේ ගඩොල් මැවී ඇත බොරුවක් නොව පවසමි සත්තේ ඊසාන දෙසට තුන් යොදුනක් ගිය විට ආචාර විටිය නම් ගම ඇත්තේ
රන්වන් බිජු ඇත විසිරීහම තැන වියතේ පමණ රන් බිජු ඇත්තේ පෙරදිග දෙස සත්‍යෝ තුනක් ගිය කල තඹ විට නම් ගම හමු වෙනවා ගෞතම මුනිඳුගේ සෑය බඳින්නට තඹ ලෝකඩේ හමු වෙන ගිනි කොන දෙස සියෝ තුනක් ගිය කල සමන් වැවේ ගම හමු වෙනවා ඒ වැව් තෙර වැලි අතර රුවන් සිරි මණික් සියලු තැන මතු වෙනවා දකුණු දෙසට අට යොදුනක් ගිය විට අඹට කෝල නම් ගම ඇත්තේ එහි ඇති මහගල් ලෙනක් පුරාවට රිදී කඳක් මතු වී ඇත්තේ බටහිර දෙස පස් යොදුනක් ගිය කල උරුවේල නමින් පටුනක් ඇත්තේ මහසයුරෙන් ගොඩ ගසා තිබෙන කඳු දිලෙනා මුතු පබලුද ඇත්තේ උතුරු දෙසට සත් යොදුනක් ගිය විට පෙළවැව නම් ගම එහි ගලනාදිය කඳුරැලි අතරේ සුවිශාල මැණික් ගල් මතු වෙන ගැමුණු රජුට මේ ගැන සැලවෙන විට ලෝතුරු බුදු ගුණ සිහි වෙනවා ගෞතම සසුනේ සෑය බඳින්නට දෙව් පිරිසට දැන් එක් වෙනවා මහසෑ තනවන බිම සරසන්නේ මිහිරි සුවඳ මල් වට අතුරන්නේ සෑ බිම රන් අගුලින් සාරන්නේ සත්‍රියනක පස් ඉවත් කරන්නේ සුනුගල් කළුගල් ගෙන්වා ගන්නේ පිරිස් යොදවා කොටවන්නේ සෑබිමයේ කුඩුගල් අතුරන්නේ ඇතුන් ලවා සොඳ ලෙස තලවන්නේ පොඩි හිමිවරු හිමවතට වඩිනවා සුවඳ රැඳුන තෙත මැටිගෙන එනවා එයට ලොවේ නවනීත කියන ගල් අතරේ මැටි තවරනවා ඒ මත යලි කළු ගල් අතුරනවා ඇතුන් ලවා එය තද කරවනවා සිදුරු වැසෙන්නට මැටි තවරනවා ලෝහ දැලන්ගේ මතට යොදනවා බරළු දමායලි තද කරවනවා පලිඟු මැණික් හිමවතින් ගෙනෙනවා සුවඳ සිනිඳු මැටි එහි තවරනවා රසදිය මැලියම් උඩට දමනවා ලෝහ තහඩුවක් එහි රඳවනවා අට අඟලක් ගන්න කම පවතිනවා සිරියල් කුඩු තල තෙලින් අනනවා තවරා තද කොට බිම සරසනවා රිදී තහඩුවක් උඩින් තබනවා අඟල් සතක ඝන කමක් තිබෙනවා මහසෑ බිම මැනවින් සකසනවා මුල් ගල තැබුමට කල් පැමිණෙනවා